डेवलपमेंट कंट्री अवरुदू हद्द हतरत्न अपि मे संवर्धने वेमिन रटत्तमाय ए हमदामत् किय संवर्धने वेनवा नमुत् अपि वेच्च संवर्धनयक् नै पेन्ने पोलिंग विदराय तियेन्ने मे गैस पोलि मे हबै ईए अपिट मतकै विमल वीरवंश ऐविल्ला किव्वा लोकु टोक्यक् दुन्ना जनतावट गहन्न ओन कियला गिहिल्ला मन्त्रीवरुन्गे गेवल वलट गिहिल्ला गहन्न कियला हबै मम नम् एक अनुमत करन्ने नै मोकद मे हर्तालेत् ए वगे देयक् सिदु वुणा मे रटे लेवगिरीम् नैतुव बले मारु किरीमक् तमै ओने मन् दन्नै කට්ටිය මොන වගේ ඇයිද කියලා ගහයිද නැද්ද කියන එක මං කියන්නේ විමල් විරුවන්සට දැන් පානතුරේ ඉන්නේ කවුද අපේ ජයන්ත සමරවීර අපි ඒගොල්ලන්ට කියනවා බොල නායකත්වය ගැනilla මේ ජනතාවට උසි ගන්නන්න එන්න එපා බොල නායකත්වයට අරගෙන වරිල්ලා විමල් විරුවන්ස කොළඹින් ගනින් නායකත්වයට ගම්මන් පිළියෝ ඒ වගේම අර ජෙවඳු කුමාරතුංග අර හෙලබස්ලා කරකරු කුමාරතුංග මුනිදාසයන්ගේ පුතා හරි සැරයි හරි ජවයක් තියෙනවා වරෙන්කෝ ඌ පිටිපස්සෙන් ඉඳන් කතා කරා මේ බාස්කරන්ගේ ටීවී එකට ඇවිල්ලා දෙරනේ මේ බාස්කරන්ගේ ටීවී එක තමයි ස්වර්ණවාහිනිය ස්වර්ණවාහිනියට ඇවිල්ලා තමයි ඔය වදන් කිව්වේ අපි කියනවා බොල නායකත්වයේ ගණින් බොල මේ මේ අනුන්ගේ සීනි කරන්න යන්න එපා බොල මේ වෙන මිනිස්සුන්ගේ ඒ කියන්නේ මේ පිල්ලර දෙන්න යන්න එපා අපි කියන්නේ මේ අරුපතේ පලනලා ගන්න යන්න එපා දැන් බොලනේ ගෙනාවේ වීරවංශනේ ගෙනාවේ මේ මහින්ද සුලඟ ගෙනාවේ ගෝඨාභය ගෙනාවේ උඹ හිතන් හිටියේ මේකේ නායකයා වෙන්නනේ ජාතික සංවිධායක වෙන්නනේ පොට ගහලා පන්නනකම් පොට මේකේ වගේ වගක් තිබුණ නෑනේ මිනිස්සු බිල්ලට දෙන්න තියන්න එපා හැබැයි ඒකට මිනිස්සුත් කැමති නෑ නායකත්වයේ ගන්න නායකත්වයක් ඕන දැන් බුද්ධිවංශ වාර්තා කරලා තියෙනවා නායකත්වය හැදෙයි කියලා හැදෙයි කියන්නේ මේ ජනතාව බලෙන් ඇවිල්ලා මිනිස්සුන්ව වටලයි කියලා අපිට දැව්වනේ කඩගහරත්තත් දැව්වනේ ගෑස් සිලින්ඩර් වලින් මිනිස්සු මන්ත්‍රීවරුන්ට දුක කියනවා දැන් එක මන්ත්‍රීවරුකු ගෙවල් වලට නෑනේ දැන් ජනාධිපතිතුමා වෙනම පාටියක් දීලා කතා කරද්දි කිව්වේ මොකද්ද කිව්වේ මේ එතකොට මන්ත්‍රීවරු කිව්වෙත් අර జగත් කියන මන්ත්‍රීවරයා කිව්වෙත් පුතුම්මෝ මේ වෙලාවේ හරි ප්‍රශ්න අපිට යන්න බෑ ගෙවල් වලට ප්‍රශ්න කියලා මොකද පෝලිං වල ඉන්නවා හැමෝම උදේට පෝලිමේ ඩවල්ට හාමතේ රැට කරුවලේ කියන එකනේ කිව්වේ ඒ නිසා තමයි මේ කතන්දරේ කියන්නේ අපි බලමුකෝ දැන් මේ පොලිමේ ඉන්න කට්ටියකින් අහලා මොකද්ද කියන්නේ කියලා දැන් මෙච්චර සෙනගක් මේ පොලිමේ ඉන්නවා ගෑස් සිලින්ඩර් පේනව නේද පොලිමේ තියලා තියෙනවා ආ මහත්තයෙක් ඉන්නවා මොකද මහත්තයෝ කියන්නේ බලමුද පොඩ්ඩක් දැන් මේ විවරවංශ කිව්වා ගෙවල් වලට ගිහිල්ලා මේ ගේට්ටු අරගෙන ගිහිල්ලා කියන්නලු ගහන්න එපාලු නිකන් දැනුම් දෙන්නලු ජනතාවගේ අමාරුවක් ගැන මොකද ඔයා හිතන්නේ විරෝණස කියන්නේ මේ තත්ත්වයට ඇති මේ මේ තත්ත්වේ රට රැති කරමු නිහේ තමයි ඔව් එයා කියන්නේ මාස්කේ පොඩ පාත් කරන්නකෝ ඇත්තටම එයානේ කිව්ව කතාව පොඩ්ඩක් හරි ඔව් ගහන්න ඕනේ කොළම පෙළ පොඩ්ඩක් නෑ ගහන්න ඕනේ කිව්වේ නෑ යා ගහන්න හරි මිනිසුන් ගිහිල්ලා පීඩනයක් ඇති කරන්න හරි ඔව් එමේ මේ පළාතේ මන්ත්‍රී ගිහිල්ලා වට කරලා මේව කරන්න ඕනේ ජනතාව දැනුවත් කරන්න ඕන තරජනයක් කරන්න ඕන ඔව් බලන්නකෝ දැන් උදේ කීයටද මෙතන පාන්දර එකට ආපු යත් ඉන්නව මෙතන තුනට ආවේ ඔව් තුනට ආවේ ඔව් තාම ගෑස් නැහැ. තාම ගෑස්. දැන් වෙලාව 12ක් පහු වෙලා. 12 පහු වෙලා. ඔව්. මේ රටේ කොච්චර මිනිස්සු කිඳුනාද කියලා. මෙබල් විරංශල එමෙකොට මෙබල් විරංශලත් මේකට වක් කියන්න ඕනේ. ඔව්. නමුත් මිනිස්සුත් දැනගන්න ඕනේ තාම මිනිස්සු ඩිවටයි. මිනිස්සු කියලා මේ වගේ තමන්ගේ පළාතේ මන්ත්‍රීව වට කරලා තරජිනේ දාන්න ඕනේ. ඔව්. මෙබල් කියන හින්දා නෙමෙයි. ඔව්. මිනිස්සු දැනුවත් කළා මේවා කරන්න. දැන් ෂෙඩ් වල නම් හමුදාවේ දාලා තිනවා. ඔව්. ෂෙඩ් වල පිටත් තිනවා හමුදාව. වැඩි කල්ලන්නේ නැහැ ඔය තත්ත්වය මෙහෙටත් ඇති. දැන් හමුදාව දැන් මේවට දාන්න පටන් ගන්න හදන්නේ. මං කියන්නේ මේ ජනතාව බිල්ලට දෙන්න එපා. බිල්ලට දෙන්න නැතුව අපි මේක විසඳ ගන්න ඕන ජනාධිපතිතුමාට කියලා බල කළා විසඳ ගන්න ඕන ජනතාව බිල්ලට දීලා මේ ප්‍රශ්න විසඳන්න බෑ මේ දෙන්නේ ගෑස් ටැංකිය තියලා තියෙනවා පොලිම අවුරුදු 74ක් මේ විදිහට විනයක් අනුව හිටියන කොහමද හැබැයි මිනිස්සු මෙතන ඉන්නේ නැහැ නොම්බර ගහලා හරි පිළිවෙලට තියන් ඉන්නවා පානදුරේට ගෑස් සිලින්ඩර් සාමාන්‍යයෙන් එනවයි කියලා තියෙනවා 200ක් එනවයි කියලා තමයි කියන්නේ මේ ඊයේ රෑ ඉඳන් හිටිය සෙනග අර පේනව නේද පොඩි සෙනගක් ද ඉන්නේ ඒ සිලින්ඩර් වල වාඩි වෙලා නොකා නොබී දැන් මෙහෙම එනකොට කැම පාර්සලයක් අර මේ අරන් එන්න තරමට දැන් තරම් වටිනවා උදේ ඉඳන් ඉන්නේ ගෑස් සම්බුවේද නැද්ද දන්නේත් නැහැ පොඩි සිලින්ඩර් නම් මම දන්නේ නැහැ තියෙනවයි කියලා අප බලමුකෝ පොඩ්ඩක් පොඩි සෙනගක් දින්නේ මේ බලන්නකෝ ඉන්න සෙනග මේක තියෙනවා පොලිම හරියට අර ස්ටේෂන් කිට්ටුවටම තියෙනවා මම හිතන්නේ නැහැ ඔක්කොටම හම්බ වෙයි කියලා ඔක්කොටම හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා කවුරුත් මුකුත් කියන්න කැමති නැහැ නේද ආ හොඳයි නේද? හරි එනවා. ජය වේවා කියන්න බෑනේ අපිට ඕගොල්ලන්ට. බංග වේවා කියලා කියන්න රජයට. බංග වේවා කියලා තමයි කියන්න වෙන්නේ. ඔව් ජය වේවා කියන්න බෑ. අපිත් දුන්නේ ගෝඩාබේ සර්ට තමයි. අපිත් හිතුවා ජනාධිපති අගමැති බංග වේවා කියලා කියන්න. ජනාධිපති අගමැති බංග වේවා කියලා කියන්න තියෙන්නේ. රජය අගමැති බංග වේවා කියලා දන්න මුළු රජයම. මුළු රජයම. විලාම යන්න ඕනේ. එන්න ගන්න නෑ මුළුට. ඉතින් කවුද හොඳ මේ වෙලාවේ? කවුද නායකයා? කියලා අපිට තෝරන්න නෑ. අපි වෙන්දුන දුක නිදහස් වෙනනම් මොකක් හරි හොඳයි. අපි මේ පින්න පොලිමේ ඉන්න එකේ. එතකොට අර
මේ සමගි ජනබල වේගේ අපි එකක්වත් හොඳයි කියලා දිනවා ආ උන් හොඳයි කියන්නේත් නැහැ අපි විඳින දුකෙන් කොටා කරගන්න ඕව ඒකද විශ්වාස කරන්න කිසි කෙනෙක් විශ්වාස නැහැ කිසි කෙනෙක් විශ්වාස කරන්නේ කොහොමද මේ වෙන දේවල් අනුව පෙට්‍රල් ටික ගැහුවම ඔව් පෙට්‍රල් ගාන වැඩි පුළුවන් තරම් අපි වැඩි ගානට ගහන්න සෑහෙන මේ වගේ මහන්සියක් දරනවා එකක් අනිත් එක අපි කිලෝමීටර් 20ක් 21ක් දුවපු පෙට්‍රල් දැන් 16කට 17කට වැඩි දුවන්න බෑ. ඒකනුත් කෙලලා. ඒකනුත් කෙලලා. ඔව්. ඉතින් තව මොනවද? අපි දැන් රස්සාවල් වලට රස්සාවල් නවත්තලා මගේ දරුවා පාව මම එක්කගෙන ඇවිල්ලා තියෙන එයාගේ තද වැට්ටයක් නැතුව. හරි. පාන්දර 4යි 4 ඉඳන් දැන් මෙතන ඉන්නවා. පාන්දර එකට ආපු අයත් ඉන්නවා මෙතන 12ට ආපු අයත් ඉන්නවා. අපි පාන්දර 4ට ආ 4ට ආපු අයත් අපි දැන් තාම ඉන්න. ඒත් ඉතින් ගෑස් නැහැ. ඒත් ගෑස් නැහැ. මොකද්ද මේකේ තේරුම? අපි කොහට යන්නද? දැන් එතකොට අර වලපල්ලට ජනතාව උද්ඝෝෂණ වලට නම් යනවා. සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක යනවා පොඩිලා මන් දන්නේ කවුරු එයාවත් බටේ තමයි වාක්‍යය. එතකොට සමගි ජන බලවේගයේ මේ පැත්ත කියනවා ජාතික ජන බලවේගයේ අනුරු කුමාරලත් එක්කත් යනවා කට්ටිය. ආ බලේද දුණයි තමයි හුඟක් ඉන්නේ මෙතන. ඔය ඉතින් දැන් අර ජාතික ජන බලවේගයේ සමගි මිනිසුන්ගේ දුක දන්නේ එක්කෙනෙක් නැහැ. අන්න කියන්නේ වයසක ඉඳන් කොල්ල යවන්න ඕන පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ අවුරුදු 70 කොල්ල යවන්න ඕන. 80 තමයි රට පාලනය කරන රාජපක්ෂලා කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ 74යි. චමල් රාජපක්ෂලා මුත්තලා ටික මට ගන්න එපා දිරින්න රේ. මම විතර මට ගන්න හදනවා කියලා කන ගේරත්ත වගේ. ආණ්ඩුවනි ආදරය කරලා යවන්න මෙහෙත් ගන්න. ඒත් ගන්නවනේ. මන්ත්‍රීවරු කවුරුත් එන්නේ නැහැ මෙහෙට. මේ ගෑනු දුවේ ගෙවල් වල වැඩ රාජකාරියක් කොහොමද දාලා ආපු මිනිස්සු මේගොල්ලන්ට කොච්චර වැඩ දිනනද අපිට කොච්චර වැඩ දිනනද මේ සමාජයට වෙනස්ලා මේ ඔස්සාවල් කරන්නේ නැත්නම් පුළුවන් ගෙදර රාජකාරීත් එක්ක ඔව් කාටද කියන්නේ මේවා ඔව් කාටද කියන්නේ නාතයි प्रार्थना करेरटे यहाँ देशपालन संस्कृति यहाँ देशपालन संस्कृति उदाहर गुडगनीम सद मुका යහපත් දේශපාලන සංස්කෘතියක් ඕන කියලා. ඔව් ඔව් ගොඩ ගැනීම සඳහා. කවුද ඉන්නේ කට්ටිය? මේ අම්මේ ඔක්කොම එකයි තමයි කියුවා. ඔක්කොම එකයි. ආ ඔක්කොම එකයි කියලා තමයි කියන්නේ එහෙනම්. ආ බලමු එහෙනම්.